අයිබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. පොලිසියට අලුතින් දසදහසක් ආබාධිත රණවිරු වැටුප් යැපෙන්නට දිවි ඇතෙතෙක් ජනපති තීරණය කරයි. අංගොඩ ලොක්කාව පාතාලේ කළ චීටි කොටුවේදී තංගල්ලේ සුද්දා පොලිස් තලේ. රංජන්ව ඉල්ලු විපක්ෂය නිහඬ වෙද්දී මාන්නප්පෙරුම රංජන්ගේ පුටුවේ ඉඳගනි. පොල්කස් කැපීම තහනම් කරන ගැසට්ටුවත් සූදානම්. කොරෝනාවට එරෙහි බ්‍රසීල ජනපතිගේ මන්දගාමී ප්‍රතිචාරය ගැන සෙනෙට් මණ්ඩලයෙන් පරීක්ෂණයක්. පොලිසියට අලුතින් දසදහසක් බඳවා ගැනීමටත් මද්රව්‍ය නිවාරණ ජාතික ප්‍රතිපත්තිය ළඟදීම එළිදැක්වීමටත් ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව තීරණය කළා. මියගිය හා ආබාධිත රණවිරු වැඩුප් ඔවුන්ගේ යැපෙන්නන්ට දිවි ඇතිතෙක් ලබා දීමටත් තීරණය කර තිබෙනවා. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. වත්මන් පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව මෙම උපදේශක කාරක සභාව රැස්ුණේ පළමු වරටයි. විශේෂභාර අමාත්‍යවරයා වශයෙන් මෙම කාරක සභාවේ සභාපතිත්වය ජනාධිපතිතුමාට හිමිවනවා. ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය ප්‍රවර්තනය, රණවිරු වැටුප්, මද්රව්‍ය නිවාරණය, ආරක්ෂක අමාත්‍යංශයට අයත් ආයතනවල වාර්ෂික වාර්තා වැනි විෂයන් ගණනාවක් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. නීති හා සාමය තහවුරු කොට ප්‍රවර්ධනය සඳහා යෝජිත ක්‍රියාමාර්ග ගැන ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. ඒ අනුව පොලිස් ස්ථාන 196ක් අලුතින් පිහිටවීමට සැලසුම් කර තිබෙනවා. පිරිස් බලය වැඩි කිරීම සඳහා පොලිසියට අලුතින් දසදහසක් බඳවා ගැනීමටත් නියමිතයි. ආබාධිත සහ මියගිය රණවිරු පවුල්වලට ගෙවන වැටුප් මෙන්ම දීමනා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් ගෙවන වැටුප් හා දීමනා ඔවුන් මියගිය පසු ඔවුන්ගේ යැපෙන්නන්ටත් දිවි ඇතිතෙක් ගෙවීම සඳහා සකස් කළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇතැයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. එසේ කර තිබියදී කිසිවෙකුටත් උද්ඝෝෂණ සිදු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවත් ඒ පසුපස ඇත්තේ වෙනත් අරමුණක් බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ආගමික අන්තවාදය ඇතුළත් පොතපත තහනම් කිරීම එක් ආගමක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන්නක් නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ආරක්ෂක හමුදාවන්ට අයත් ප්‍රයෝජනයට නොගත් ඉඩම්වල පොල් හෝ වෙනත් සුදුසු භෝග වගා කිරීම සඳහා සුදුසු ඉඩම් තෝරාගන්නයි ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර 4ක් සපිරීම වෙනුවෙන් දීප ව්‍යාප්තව සංවිධානය කළ සම්මේලන මාලාව සමග සම්පාදනය කෙරුණු සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද මෙම උපදේශක කාරක සභා රැස්වීමෙන් අනතුරුව සිදු කෙරුණා. පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, මාධ්‍යලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහතුරුන්ගේ සහභාගිත්වයෙන් මෙම පිළිගැන්වීම සිදු වුණා. ප්‍රබල පාතාල කල්ලි සමාජිකයන් වූ ටීටි සහ තංගල්ලි සුද්දා පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීම් වලදී අත්අඩංගුවට ගනු ලැබුවා. අංගොඩ ලොක්කා නැමැති අපරාධ කල්ලි නායකයාගේ අපරාධ සඳහා ඍජු යොමු සිටි සරත් කුමාර් හෙවත් දෙල්ගහවත්තේ චීටි මෙසේ මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගනුනේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී. වැලිගමදී හෙරොයින් කිලෝග්‍රෑම් 112ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ නවවන සැකකරුවන්නේද මෙම පාතාල කල්ලි සමාජිකයා බව පොලිසිය සඳහන් කළා. මේ අතර ඝාතන රැසකට සම්බන්ධ පාතාල කල්ලි සමාජිකයෙකු ලොකුගේ ලසන්ත ප්‍රදීප් හෙවත් තංගල්ලේ සුද්දා මීගමුවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා. 39 හැවිරිදී ඔහු හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. පුද්ගල ඝාතන ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී ඇති මෙම සැකකරුට නවාතැන් ලබා දුන් තවත් පුද්ගලයෙකුද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. යාපනයේ මහනගර සභාවට සේවකින් පිරිසක් බඳවාගෙන ඔවුන්ට LTTE ලාංඡනයේ ප්‍රවර්ධනය වන ආකාරයේ නිල ඇඳුමක් ලබා දී සේවයේ යොදවා ගැනීම හේතුවෙන් යාපනයේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇතුළු තවත් නීති විරෝධී ක්‍රියා රැසක් පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. දැනට දින 3කට පමණ පෙර මේ පුද්ගලයන් යාපනය මහනගර සභාව විසින් රාජකාරි සඳහා මහාමාර්ගයේ යොදවා ඇති බවට තවදුරටත් පොලිසියට තොරතුරු වාර්තා වුණා. මොවුන් සඳහා යම් නිලැඳුමක් ලබා දී ඇති බවත් ඒ නිලැඳුම LTTE ත්‍රස්තවාදීන් විසින් යුද සමයේදී LTTE පොලිසිය නමින් පවත්වාගෙන ගිය ආයතනයක පුද්ගලයන්
ඇඳ සිටි නිලැඳුමකට සමාන නිලැඳුමක් බව යාපනය පොලිස් ස්ථානය විසින් මේ සම්බන්ධ තොරතුරු එක් රැස් කරනු ලැබුවා ඒ වගේම මහජන සාමය පිළිබඳ ගරු අමාත්‍ය රියාත් බිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා එම විමර්ශනයට අනුව යාපනයේ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඒ වගේම තවත් සාක්ෂිකරුවන් ගණනාවකගේ ප්‍රකාශ සටහන් කළා ඉන් අනතුරු අනාවරණය වූයේ යාපනය නගරාධිපතිවරයා විසින් මේ ආකාරයට මොවුන් තාවකාලිකව නගර සභාව වෙත බඳවාගෙන නිලැඳුමක් ලබා දී සේවය යොදවා ඇති බවටයි ඒ එල්ටීටී සංවිධානයේ නිලැඳුම් ලකුණු ප්‍රවර්ධනය කිරීමක් 2011 අගෝස්තු මාස 11 වෙනි දින අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඒ අනුව මෙය වරදක් වෙනවා එම නිසා අද දින අලුයම් කාලයේදී යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් නැමැති 37 වැනි පුද්ගලයා යාපනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම මෙසේ අත්අඩංගුවටගත් සැකකරු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂය බාරයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. රන්ජුන් රාමනායක මහතාගෙන් හිසු මන්ත්‍රීදුරයේ සඳහා අජිත් මානපිරිම මහතා අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ප්‍රශ්න කිහිපයකටද ආණ්ඩු පක්ෂයෙන් පිළිතුරු ලබා දුන්නා. අභිනව මන්ත්‍රීවරයන්ගේ ගරු අජිත් මානපිරිම මැතිතුමාගේ දිවුරුම් දී. අජිත් කුමාර මානපිරිම මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනතාවගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවද බවටද ශ්‍රී ලංකාවේ දේශීය දෙම රාජ්‍ය පිහිටීමට පිළිම හෝ අන්‍ය ආකාරයකින් ශ්‍රී ලංකා ප්‍රදීය ඉන් පිටදී ආධාර දීම අනුබල දීම උත්සාහීම මුදල් යෙදීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානින් යුක්තව ප්‍රකාශ කර ප්‍රතිඥා දෙමි. තුමාට සුබ පතන. මම මේ සභාවේ ප්‍රශ්නයක් මතු කරා ඔබතුමාට ඒ දීවන්නා ඔයේ ඒ ජලයේ දූෂණය ගැනත් ඒ පාට වෙනස් වීම ගැන ඒ වෙලාවේ ආණ්ඩු පාර්ශවයෙන් මට හොඳටම දොස් කිව්වා මේ ලකුණු දමා ගන්න හදනවායි කියලා. අදත් ඒ දේම සිදු වෙලා තිබෙනවා. මේ කතානායකතුමාගේ නිවේදන මේවා කවදාකවත් මේ ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ නෑ. එතුමා අවසරය දුන්නා. ගරු කතානායකතුමනි අවසරය දුන්නා. පිළිවෙතක් කරු කතානායක. ගරු කතානායකතුමනි මේ සම්පූර්ණ වැරදි කරු කතානායක. ඔබතුමාගේ මේ නිවේදන කිසි දෙයක් පිළිගන්නේ නැද්ද කවදාකවත් මේ වගේ ප්‍රකාශයක් ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මේ සම්ප්‍රදාය අපි රැක ගන්න ඕනේ ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු නිවේදන වලින් පසුව ගන්න කියලා අවස්ථාව ලබා දෙන්න ගරු කතානායකතුමනි මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් සම්පූර්ණ පරිසරයේ නිලධාරීන් ඇවිල්ලා ඒ වතුර චෙක් කරලා නැහැ. මේක ඔක්කොම හංගලා තියෙන්නේ ගරු කතානායකතුමනි. වැඩේ වෙලා තියෙන්නේ මේ ස්වරේජ් සිස්ටම්ස් ගණනාවක් දැන් දීවන්නාවයට යොමු කරලා තිබෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කාරුණිකව. ඔබතුමා මේ සීට් එකෙන් යනකොට කරුණාකරලා මේ ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. මම මේ කියන්නේ බොරුවක්ද ඇත්තද කියන කාරණා. ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් පහද්දීම් සංවර්ධන මණ්ඩලයේ එස්එල්ආඩීසී ආයතනයේ පුළුල් පරීක්ෂණයක් කරලා මේ වෙනුවිට කියන්නේ මොකද මමත් පෞද්ගලිකවම ගියා මම බෝට්ටුවේ පාර්ලිමේන්තු වෙන නිසාම සම්පූර්ණයෙන් ඒ සම්බන්ධ අධ්‍යයනයක් කරලා තව සතියක් ඇතුළත ඒ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කරන බලාපොරොත්තු මම ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. වාර්තාව මට ලැබිලා තියෙනවා. අදහස් කීපයක් ප්‍රකාශ කරලා තියෙනවා මේ හේතුව මේ කොහෙන් හරි තියෙන අපද්‍රව්‍ය එකතු වීම තමයි මේ හේතුව කොහෙන් එකතු වුණාද කියන එක තාම හරියටම හොයාගන්න බැරි වුණා කොහොම හරි එහෙම අපද්‍රව්‍ය මිශ්‍ර වීමක් සිද්ධ වෙලා තියෙන බව තමයි එතුමාලා කියන්නේ ඉදිරිපත් කරන කාරණාව පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්නේ නැහැ කරු කතානායකතුමනි මේ පිළිබඳව මං හිතන්නේ පරීක්ෂණයක් කළ යුතුයි කියන ස්ථාවරෙත් අපි ඉන්නවා ඔබතුමා මේ පිළිබඳව මිටුවක් දාලා පරීක්ෂණයක් කරලා ඒකට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියන්නේ එතකොට මේක වෙන මොකද අපි මේකට කෑ ගන්න නෙමෙයි එතුමා හැමදාම ඇවිල්ලා අනවශ්‍ය දේවල් කතා කරනකොට මේකේ කාලය පිළිබඳව ගැටලු තියෙන්නේ අදත් අපි කතා කරන්න ඉන්නේ පාස්කු ප්‍රහාරේ ඊයේ දවසේ අපි වරුවකට වඩා වෙලාවක් අපි අනවශ්‍ය දේවල් කතා කරා අයි පාස්කු ප්‍රහාරේ වැදගත් නැද්ද වලට ඔයගලන්ට වැදගත් දෙයක් තියෙනවා තමයි ඔයගලන් එක වෙන්නේ ඉදාදී ඒකයි වැරදි රජාම මන්ත්‍රීතුමා ඒක වැරදි බය වෙන්න නෙමෙයි ඔයගලන් ලැජ්ජ වෙන්න ඕනේ ඊයේ දවස ඔයගල පාස්කු සාකච්ඡාව මගේ ඇරියා හරි අදත් ඒකයි කරන්න යන්නේ හරි ඔතන නතර හරි අවශ්‍ය නැහැ හරි ඔය ප්‍රශ්නේ ඇති මම දැක්ක ඊයේ ප්‍රවෘත්තියක් පළ වෙනවා රෙදි ගෙන්වීම තහනම් කරනවද නතර කරනවද කියන කාරණාව පුනේ එහෙම තීන්දුවක් අරන් තියද ඒ වහලා තියෙන රතුපුර දිස්ත්‍රික්කේ විතරක් නෙවෙයි දිවයින පුරා වහලා තියෙන මේ පේශකර්ම ආයතන ටික යලි පණ ගන්නවන්න ඔබතුමාගේ අමාත්‍යාංශයේ වැඩපිළිවෙලා තියද ඒ හදා ප්‍රතිපාදන මෙම් වෙලා තියෙනවා අපේ ලංකාවේ මේ පළාත් සභා ක්‍රමය තුල ඇතිකිරීම තුල මං හිතන්නේ අපිට විශාල අර්බුදයක් ඇවිල්ලා තියෙනවා මේ පේශකර්ම දෙපාර්තමේන්තුව විදියට පමණයි අපේ මැදම
ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යාංශයේ අරතල හෝ ඊළඟට රාජ්‍ය අමාත්‍යාංශයට එන්නේ. අනෙක් සියලුම ආයතන එන්නේ පළාත් පේශකර්ම දෙපාර්තමේන්තුවේ යටත. ඒ නිසා අපිට ඍජුව ඒවට මැදිහත් වෙන තියෙන වැඩපිළිවෙල තිබුණේ නැහැ පෞගේ කාල වකවානුවෙම. අපි දැන් වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා කොහොම හරි නැවත මේවා පණ ගන්නවා. අපි බලාපොරොත්තු වෙනවා හැම ආසනයකම කොහොම හරි නැවත මේ මධ්‍යස්ථානයක් පටන් ගන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්නත්. ඒ වගේම අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මාසිකව ඒගොල්ලන්ට යම් දිරි දීමනාවක් ගෙවන්න. මේ රෙදි පිළිගැනීම තහනම් කරනවා කියලා ගරු කතානායකතුමනි මේක සම්පූර්ණ වැරදි විදියට තමයි පුවත්පත්වල මම දැක්කත් සම්පූර්ණයෙන් මේක බෑන් කරනවා කියේ. සම්පූර්ණ වැරදි කතාවක්. මම මේ පාර්ලිමේන්තුවේ කිව්වේ ඒක නෙවෙයි. මම කිව්වේ ලංකාවට ආනයනය කරන printed batik. ඒ කියන්නේ print කරලා roll පිටින් ලංකාවට ගෙන්නනවා. එතකොට ලංකාවේ batik කර්මාන්තයට විශාල පහරක්. ඒක අපි නවත්තන්න HS code එක හදලා අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. දෙක අත්‍යන්ත ප්‍රේක්ෂකර්ම. රෙදි විශාල සංඛ්‍යාවක් ගෙන්නනවා. ඉතින් අත්‍යන්ත ප්‍රේක්ෂකර්ම රෙදි ගෙන්නන එකත් අපි HS code එකක් ගහලා ඒක නවත්තලා තියෙනවා. ඒ ගහලා තියෙන්නේ මොකද්ද headline එක? ලංකාවට රෙදි ගෙන්වීම නතර කරනවා. ඒක සම්පූර්ණ වැරදි එක්ක කියලා කරුණා කරලා මේ නිවැරදි එක දාන්න. කතානායකවරයා තීන්දුව ලබා දෙන්නේ නීති උපදෙස්වලට අනුව බැවින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ආරක්ෂා කිරීම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් කියලා කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පෙන්වලා දුන්නා. රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්වය ගැන අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ 42 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී ආගමික වතාවත් පැවැත්වුණා. ඒ අටමස්ථාන අධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම මතයි. අමාත්‍ය කෙලි රමුක්වැල්ල මහතා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ අනුරාධපුර නගරාධිපති HP සෝමදාසයන් මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කථානායකවරයා තීන්දුවක් දීපුහාම ඒ තීන්දුව අභියෝගයට ලක් කර හැක්කේ ඔහුට විරුද්ධව විශ්වාස භංගයක් ගැනීමෙන් පමණයි. අවසාන වශයෙන් කථානායකවරයා තීන්දුවක් දෙන්නේ නීති උපදෙස් අරගෙන ඒ තියෙන සියලු විකල්ප සියලු කරුණු සොයා බලලා හැබැයි ඒක ක්‍රියාවට නංවට පස්සේ තවත් එක අවස්ථාවක් තිබෙනවා. සමගි ජන බලවේගයට අවංකව අවශ්‍ය නම් මැතිවරණ කොමසාරිෂ්ඨ විරුද්ධව තහනම් නියෝගයක් එහෙම නැත්නම් අත්තිතුවීමක් කරන්නට හැකියාවක් තියෙනවා කියන එකයි මගේ දැනුමේ මගේ විශ්වාසය. එහෙම තියෙද්දී මේක දැනුවත්ව මං හිතනවා නිකන් ප්‍රශ්නයක් ඇති කරගත යුතුයි නිකන් අර ලෝකෙට පේන සද්දයක් අපි දමිය යුතුයි කියන පරමාර්ථයෙන් වෙන්නට ඕනේ කියන එකයි මගේ හැඟීම. ඉතාමත්ම බාල පරමාර්ථයක්. ඒ හරහා අපි හැම දිනෙකම මුළු පාර්ලිමේන්තුවේම ගරුත්වය තමයි ජනතාව ඉදිරියේ හැල්ලුවට ලක් වෙන්නේ. ඒකට වා කියන්න ඕනේ සමගි බලතල මොකද්ද ඔය පක්ෂ නායකතුමා ප්‍රමුඛ කණ්ඩායම. මොකද අපි දන්නවා කථානායක තීන්දුවක් දීපුවාම ඒ විෂය අපි අවසන් කරනවා. දැන තමන්ගේ දේශපාලන වශයෙන් නිකන් කැළඹීමක් ඇති කරලා රටට පෙන්වන්න අපි සටන් කාමී කියනවායි කියනක හරහා ඒ කරපු බාල්දුවීම ගැන මං කනගාටු වෙනවා. පොල්ගස් කපන එක හිතන ආකාරයට කරගෙන යන එක බොහෝ දිනක් පුරුදු වෙලා තියෙන දෙයක්. කොහොම වුණත් පොල්ගස් කපන එක තහනම් කරන්න අවශ්‍ය ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කරන්න රජය පියවර අරන් තියෙනවා. හිතුවක්කාර විදියට ගස් කපනවා, පොල්ගස් කපා හෙලනවා. දැන් ඒක අපි ගස් කපා හෙලීමේ පනතට ඇතුළත් කළා. ගස් වර්ග තුනයි තිබුණේ. තල්, කොස්, ගන්දෙල් සහ ගැහණු තල් කියන ගස් වර්ග තුන තමයි තිබුණේ. දැන් ඒකට පොල් ගහත් එකතු කළා. ඒතොර පොල් ගහ කපන්න බෑ. තහනම් ගහ. අවසර ගන්නට අවශ්‍යයි. අත්‍යවශ්‍ය අවස්ථාවකදී අවසරයක් මත ගස් කපා ගත හැකි. හැබැයි ඉවක් බවක් නැතුව දහස් ගණනින් ගස් නොවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිපදවපු රෙස්පිරෝන් නැනෝ AV99 මුහුණු ආවරණය නිල වශයෙන් එළිදැක්වුණා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා ඇතුළු විශේෂඥයින් පිරිසක් මෙම මුහුණු ආවරණය නිපදවීම සිදු කළා. නැනෝ තාක්ෂණයේ නියුත් රෙස්පිරෝන් නැනෝ AV99 මුහුණු ආවරණය වෙළඳපළට නිකුත් කිරීම සිදුවන්නේ රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහායි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. COVID-19 වසංගතය ලෝපුරා පැතිරීමෙන් පසු දීර්ඝ කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විසින් මාචාර්ය ගාමිණී රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායමක් අඛණ්ඩව කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සම්පූර්ණයෙන්ම වෛරස් බැක්ටීරියා නැසන මේ මුහුණු ආවරණය නිෂ්පාදනය කරලා හෙට දිනේ සිට සතොස ශාකා ජාලය හරහා හඳුන්වා දීමේ රුපියල් 200ක සාධාරණ මිලට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා විසින් බෙදා හරිනවා රට පුරා.
මාස දෙකක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ කොවිඩ් වසංගතය පටන් ගත්ත දවසේ ඉඳන්ම අපිට ඕන වුණා මොන හරි කරන්නට ගිය අවුරුද්දේ මාර්තු ඉඳලම කරලා අපිට නිකන් ප්‍රොඩක්ටයක් එළියට දෙන්න බෑ. අපි පිළිබඳ පරීක්ෂණ සේරම කර තහවුරු කරලා තමයි දැන් මේක මේ රටට දෙන්නේ. මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා එමෙතුමාට මේක ලංකාව පුරා ව්‍යාප්ත කරන්නට ඒ අදාළ අංශ වලට යොමු කිරීමට උදාගෙන බෝ. මේ අතර කොරෝනා අවදානම හමුවේ උත්සව සමයේ ජනතාවගේ හැසිරීම සතුටුදායක මට්ටමක නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරී ගේ සංගමයේ පෙන්වා දෙනවා ජනතාව විශාල වශයෙන් එක්රැස් වෙමින් කටයුතු කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පෙන්වා දෙන්නේ ගිය අවුරුද්දේ අපි අවුරුද්ද ඉවර වෙනකොට අපිට පුළුවන් වුණා වහලා තිබුණ රට විවෘත කරන්න හැබැයි විවෘත කරාට පස්සේ කරපු ක්‍රියාදාමයන් නිසා නැවතත් කොවිඩ් දෙවෙනි රැල්ලක් මතු වුණා උත්සව සමය තුල ජනතාව අති විශාල වශයෙන් කොළඹට පැමිණෙනවා තදාසන්න නගරවලට පැමිණෙනවා එතකොට තාම මේ කොවිඩ් රෝගේ මේ රටින් තුරන් වෙලා නැහැ යම් කිසි ක්‍රමවේදයක් රට තුල නිර්මාණය විය යුතුයි පාලන තත්ත්වයක් තුල මේවා කරගෙන යාම සඳහා ඒ නිසා රජයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ආරක්ෂක අමාත්‍යාංශයත් මහජනතාවත් එකතු වෙලා මේ සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කළා වගකීමෙන් කටයුතු කළ යුතුයි කියලා විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධ ප්‍රවෘත්ති බොහෝ විට වාර්තා වෙන්නේ උද්ඝෝෂණයක් එහෙමත් නැත්නම් පෙළපාලියක් සම්බන්ධවයි නමුත් පරිසරයට ආදරය කරන විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් දෙවන්ත සමාජ සත්කාරයක් ආරම්භ කළා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පිටුවාගත් ලියෝස් ඔෆ් ශ්‍රී ලංකා සංවිධානයයි මෙම සමාජ සත්කාරය ක්‍රියාත්මක කළේ කුරුවිට එරත්න මාර්ගයේ හරහා ශ්‍රීපද වන්දනාවේ යන පිරිස් භාවිත කරන ප්ලාස්ටික් ආදී නොදිරන ද්‍රව්‍ය එම මාර්ගයේ ඇති කසල බඳුන් වලට නිරන්තරයෙන් බැහැර කරනවා ඒවා ඉහළ සිට පහළට රැගෙන එන තෙක් ගබඩා කර තැබීම සඳහා මධ්‍යස්ථානයක් මෙම සිසුන්ගේ කැපවීමෙන් ඉදිකෙරුණා ඒ කුරුවිට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ වෙත බාර දී තිබෙනවා මෙවැනි මධ්‍යස්ථානයක් හැටන් මාර්ගයේ හා රත්නපුර රජමාවත ප්‍රදේශයේ ඉදිකිරීමටද ඔවුන් අපේක්ෂා කරනවා ලංකාව දැනට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ නොදිරන කසල බැහැර කිරීම තුළින් පරිසර දූෂණයෙන් මූලිකත්වයම ගන්න ලෝකයේ ඉහළින්ම ඉන්න රටක් විදිහට ඉතින් අපි රටේ අනාගත පරම්පරාව වශයෙන් ලංකාව මීට වඩා හොඳ තැනකට ගේන්න කසලින්තර ලංකා ශ්‍රී ලංකාවක් ඇති කරන්න තාරුණ්‍යයට නායකත්වයක් දෙන ලියෝස් ලියෝස්ලා විදිහට මේ වැඩසටහන ක්‍රියාත්මක කරයි කාවේ ලියෝ ක්ලබ්ස් 10ක් 12ක් විතර එකතු වෙලා ප්ලෑන් කළේ සිරිපාදේ කරුණාකරන ගමන් කුණුබාල්දි 10ක් විතර තියන්න ඊට අමතරව අපි ඔය ගැන පර්මිෂන් සම්බන්ධයෙන් කතා කරද්දී මේ සිරිපාදේ කුරුවිට සම්බන්ධ PHI මහත්තයත් එක්ක එතුමා අපෙන් රික්වෙස්ට් කළා මේ මාර්ගයේ කුණු බැහැර කරනකම් එකතු කරන්න තැනක් නැහැ අපි අම්බලම එකතු කරන්න කියලා තිබ්බා. ඒ අම්බලමෙන් අයින් කරලා එක මධ්‍යස්ථානයක් හදන්න ඕනි කොයි කුණු වෙනම එකතු කරන්න බැහැර කරනවා. ලියෝස්ලා එකතු වෙලා තානේ හැදුවා. ඒ පොතත් සමගින් ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.